බාධාද නසා ලෝකය සවිය ගත්තේ මොලේ තරම් බලයක් මිනිසා සතු නොවන බව පෙන්වා එකයි එපමණයි ලොවක් රටිල් නමරන් අකුරින් ලිව්වා වීරයක් නොව වීරයක් ඉර නමක් වෙනස් කරුවේ ආයේ වැටනු බැරි නිසා නැතුව බැරි නුවන රනිල් ඔබවේ මඩකලපේ පැවතේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. දෙමළ මහජන විමුක්ති පක්ෂයේ නායක සිවනේ සුතුරේ චන්ද්‍රකාන්තන් මහතා එය සංවිධානය කළා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් ජන හමුව ඇමතුවා. අපේ ජනතාවට උදව් කරන විදිහට ඔබතුමා කතා කරන විදිහට එක්ස්පීරියන්ස් අනුව ඔබතුමා අපේ TMBP අනිත් දේශපාලන සුළු ජාති තමිල් පක්ෂයට කතා කරන විදිහට ජනාධිපති සන්ධි ඉවර කරන පස්සේ අනිවාර්යෙන් පළාත් පාලන සන්ධි නඩත්තු කරන්න ඕනේ සර්. මේ විදිහට නෙමෙයි අපේ පළාතේ ඉන්න සම්බත් පාවිච්චි කරන විදිහට බල බදන්න ඕනේ. මේ ඉන්න ජනතාව විශ්වාසය ඇති කරලා බෙඩි කරලා මේ ජීවිතන ක්‍රමය පාවිච්චි කරන අධ්‍යාස අපේ ජනතාවට දෙන්න ඕනේ තමයි අපේ ප්‍රධාන ඉල්ලීම. අනිවාර්යෙන් අපේ නායකතුමා ජනාධිපතිතුමා ලංකාවේ බෙඩිපුර සන්ධිවට දිනනවා. නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍ර මහාචාර්යතුමන්ලා කීප දෙනෙකුට මම රාජකාරිය පැවරුවා. අනාගත ජනාධිපති වර්ණයේ පිළිබඳ මේ නැගෙනහිර පළාතේ හැඩගැස්ම පිළිබඳ ජනයාගේ සිතුම් පැතුම් ආකල්ප පිළිබඳ පොඩි සමීක්ෂණයක් කරන්නට කියලා. ඔවුන් සඳහන් කළා නැගෙනහිර පළාතේ තරඟයේ තියෙන අපේක්ෂකයෝ දෙන්නෙක් අතර විතරයි. අනුර කුමාර්ට ජනතා විමුක්ති පෙරමුණට නැගෙනහිර පළාතේ කිසිම ජනතා බලාපොරොත්තුවක් නැතේ කියන එක. මේ ජනාධිපති වර්ණයේදී තරඟ වදින අපේක්ෂකයන් දෙදෙනයි කිව්වා සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ. මේ පළාතේ ඉන්න පොදු ජනයාගෙන් 70%කට වඩා වැඩි ඡන්දයකින් නැගෙනහිර පළාත ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ කියන ටික ඔවුන් මට සඳහන් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබන අවදියේදී එහි ගුරුවරයෙකු ලෙස සේවය කළ බී සිවලිංගම් මහතා මඩකලපුවේ පැවති මහජන රැලියේ වේදිකාවට එක්ව ජනාධිපති වන ජයග්‍රහණය සඳහා ආශිර්වාද කළා. එය අවසන් වන තෙක්ම ජනාධිපතිවරයා සිය ගුරුවරයාව ඔහු අසලින්ම තබා ගත්තා. රැලියේදී අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවලිංගම් ඇතුමා මට විතරක් නෙමෙයි දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් ඉගැන්නුවා. ඉතින් මේ රට ගොඩගත් එක දිහා බැලුවොත් එතුමාටත් දෙන්න ඕනේ ගෞරවයෙන් කොටස. අනුර බණ්ඩාරනායක කථානායක තුමාටත් ඒ වගේම මලික් සමරික් ඇමතිතුමාටත් ඒ වගේම ඉගැන්නුවා. කැබිනට් එකකටම ඉගැන්නුවා. ඒ කාලේ රාජකීය විද්‍යාලයේ අපිට ඉගැන්නුවා අවුරුදු 2500 ඇතැම් අධිරාජ්‍යයේ තරුණයන් කරපු දිවුරුම් ප්‍රකාශය. යම් කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අපි සමග දුක් විඳින අනික් අය අතහැර දාමෙන් පැනලා ගිහින් අපි අපේ නගරයට අවනම්බුවක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඒ පුහුණු වීම තිබු නිසා තමයි 2022 වෙන කවුරු හරි නැති වෙලාවේ මම එතෙන්ට ඇවිල්ලා මේ වගකීම බාරගත්තේ. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නැහැ. පැනලා ගියා. අවුරුදු දෙකකින් සාමාන්‍ය ආණ්ඩු කරන්න බැරි වැඩසටහනක් අපි කළා තියෙනවා. ජීවන බර අඩු වෙලා තියෙනවා. ඒකයි මං ගෑස් සිලින්ඩර් එක මගේ ලකුණ හැටියට ගත්තේ. මට 2023 ඡන්දේ කරන්න මුදල් තිබුණේ නැහැ. ඔබට සහනය දෙන්න යදෙව්වේ. මොකද ඒගොල්ලෝ කරේ? උසාවියට ගිහින් නඩු දැම්මා මං ඡන්දේ තියන්නේ නැහැ කියලා. 2023 දවස් 365ම මට ඕනේ වුණා. පැය 24ම වුමනම් ඒකයි මේ ප්‍රතිඵල තියෙන්නේ. පෝලිං නැති වුනේ. අපේ දලදේශීය නිෂ්පාදනය වැඩි වුනේ. ඒගොල්ලට ඕනේ මේක නවත්තන්න. මට ගිහින් අන්තිමට උසාවියෙන් අරගත්ත මට විරුද්ධව තීන්දුවක්. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා. ජනතාව ජීවත් කරන එක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා දුක් විඳින්න මම ලෑස්ති. ඕන එකක් උසාවියෙන් කිව්වත් පිටින් කිව්වත් ඕන එකක් මගේ යුතුකම තියෙන්නේ මේ රටේ ජනාධිපති හැටියට මේ රට තව දියුණු කළා අපේ ජෙන්සි පරම්පරාවට අනාගතයක් දෙන්න. එහෙම කරන්න තිබුණා රංජිත් මද්දෝමණ්ඩාරයි හරි අමරසුගුරියයි යන්නේ නැහැ. එහෙනම් මේගොල්ලෙන් රටේ දියුණුවක් නැහැ. ඡන්දෙදි මේගොල්ලෝ අතුගාලා දාන්න. ඉදිරියට මීට වඩා හොඳ අනාගතයක් මම ලබලා දෙන්න. ඒ නිසා මම එක ඉල්ලීමයි කරන්නේ. ඔබේ අනාගතය ආරක්ෂා කරන්න. රට ගොඩනගන්න. සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් අංගෙන් කතිර ගන්න. නැත්නම් ඔයගොල්ලට ගෑස් සිලින්ඩර් නැතුව ජීවත් වෙන්න වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයතහවුරු කෙරෙන තවත් ජනරැලියක් දඹුල්ලේදී පැවැත්වුණා. විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. ජනරැලිය සංවිධානය කළේ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි. නිසක ජයග්‍රහණයට අපේ ජනාධිපතිතුමන්ට රනිල් වික්‍රමසිංහ මහතුමන්ට මාතෘභූමියට දඹුල්ල ජනතාවට අතිගරු ජනාධිපතිතුමන්ට රනිල් වික්‍රමසිංහ මහතුමා තාම රැස්වීම කරලා තියෙන්නේ පහයි. රස්සින් පහ ඉවර වෙනකොට දැන් තියෙන සමීක්ෂණ වලින් උඩින්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක මතක තියාගන්න. ජනාධිපතිතුමාට තව රැස්වීම 90ක් තියෙනවා ලංකාවේ යන්න. ඔය 90 යනකොට ලක්ෂ 70 ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෑස් සිලින්ඩරය ඇතුළට අනිවාර්යයෙන් ලැබෙනවාමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද වේදිකාවේ කියන එකට රුපියල් 2000ක් වැඩි කරලා සජිත් ලොක්ක හෙට කියනවා. මොකද ඒකෙන් පෙන්නන්නේ තාම පුතානෝටත් ඉන්න නායකයා රනිල් වික්‍රමසිංහ විතරමයි කියන එක. උදේට තේක පත්තු කරද්දි තේක හදන්න ටොක් ටොක් ගාලා ගහනකොට ටොක් ටොක් ගාලා හදවතට වදින්න ඕනේ රනිල් රනිල් කියලා මතක තියාගන්න. ඡන්ද දවසට තේක බීලා යන්න වෙන්නේ කාට කාටත් ගෑස් සිලින්ඩරේ පත්තු කරලයි කියන එක මතක තියාගන්න. මම අද ඔබ ඉදිරිපත් වෙන්නේ එක පක්ෂයකටවත් අයිති නැති රට වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මං ඉදිරිපත් වෙනවා. ඇයි ඒ මං ඒක කරන්නේ? මම මේ තනතුර බාරගත්තේ ඔබ වෙනුවෙන්. අරගලයට සහයෝගය දුන්න තරුණ තරුණියන් ගණනාවක් හිටියේ රටේ වෙනස්කමක් ඇති කරන්න. මං ඒකට ඇහුම්කන් දුන්නා. දැන් මං රටේ ඒ වගේම වෙනස්කමක් ආරම්භ කළා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න මට සහයෝගය දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා. 2022 ජූලි සිට අද දක්වා රතු පරිප්පු මිල 41%කින් අඩු කරා. තිරිඟු පිටි මිල 29%කින් අඩු කරා. කුකුල් මස් මිල 111%කින් අඩු කරා. ඉන්ධන මිල, ඩීසල් මිල 28%කින් අඩු කරා. ගෑස් මිල 31%කින් අඩු කරා. බඩු මිල අඩු කරා කියලා එතනින් නවතින්නේ නැහැ. අපි මේ සහන දුන්නට සමහර අයට ඒක මදි. ඒ නිසා තවත් රුපියල 20-25 ශක්තිමත් කළා ඒ සහනය ඔබට ලබලා දෙනවා කියලා මම කියන්න කැමතියි.